සංවර්ධනයේ කේන්ද්‍රීය විශේෂ කාර්ය සාධක බලකාය ක්‍රියාත්මක කරලා දියුණු කරන්නට අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. ඔය බැලුම් බෝලේ හුලං ගියයින් පස්සේ මේ රටේ ජනාධිපති වෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයි කියන එක මම තමුන්නාසර කියන්න කැමති. සමන ජනබලවේගේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ ජන රැලියකේ පස්සරවේ කුරුණෑගල හෙට්ටිපොළදී පැවැත්ුණා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආසන 14ක ප්‍රාලේ කොට්ටාස 30ක වසම් 1610ක ගම් නගර 5206ක ජීවත් වන සියලුම කුරුණෑගල දිස්ත්‍රික් වාසීන්ගේ ජන ජීවිතය ශක්තිමත් කරන්නට ජාති ආගම් කුල මල පන්ති පක්ෂ ભેදෙන් තොරව 21 වෙනිදා බිහිවෙන පොදු ජනතාවගේ නායකත්වෙන් බිහිවෙන ඒ රජය තුලින් අපි අනිවාර්යෙන්ම ඔබගේ ගම් නියම් ගම් සංවර්ධනය කරමින් ශක්තිමත් ජීවනෝපායක් ඔබට උදා කරනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ගම් මුදා වැඩසටහන උපත ලැබපු මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ අදටත් අනුපවුල් විශාල ප්‍රමාණයක් සිටිනවා. තමන්ගේම කියලා ඉඩමක් නැහැ. තමන්ගේම කියලා නිවසක් නැහැ. ඔබගේ ඉඩම් අයිතිය නිවාස අයිතිය අනිවාර්යෙන්ම ලබා දෙන්නට අපේ රජයක් තුල අපි කැප වෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ අස්සක් මුල්ලක් නැර ශක්තිමත් සංවර්ධන රටාවක් ක්‍රියාත්මක කරලා මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආර්ථික කේන්ද්‍රස්ථානයක් දැනුමේ මධ්‍යස්ථානයක් නව සංවර්ධනයේ ප්‍රධාන කේන්ද්‍රීය බල ප්‍රදේශයක් බවට අපි මේ දිස්ත්‍රික්කයේ දියුණු කරනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ දියුණුව වෙනුවෙන් විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් අපි පිහිටවනවා. අපේ රටේ පරිපාලන දිස්ත්‍රික්ක 25ම අපි මේ දේ ක්‍රියාත්මක කරනවා. සාමාන්‍යයෙන් ජනාධිපතිවරණ ජයග්‍රහණය කරලා ඒ දිනපු ජනාධිපතිවරයත් ජනාධිපති පත් කරපු ජනතාවත් අතර ඒ ඍජු සම්බන්ධතාවයේ බොහෝ විට ගිලිහි යන විශේෂම සංවර්ධනයේ කේන්ද්‍ර කරගෙන හැම පරිපාලන දිස්ත්‍රික්කයකටම විශේෂ කාර්ය සාධක බලකායක් සංවර්ධනයේ කේන්ද්‍රීය විශේෂ කාර්ය සාධක බලකායක් ක්‍රියාත්මක කරලා දියුණු කරන්නට අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. දැනට තියෙන තත්ත්වයන් එක්ක සජිත් ප්‍රේමදාස මහත්මයා ඉස්සරහින් ඉන්නේ 140කට වැඩි ප්‍රමාණයක් එතුමා ශක්තිවන්තව මේ රටේ ජනතාවගේ විශ්වාසය දිනාගෙන තියෙන තත්ත්වයක් තියෙනවා. හැබැයි අද Facebook වල නැත්තම් කට කතා වල නැත්තම් ඔළුව අවුල් කරන ප්‍රතිචාර අරලා ජනතා විමුක්ති පෙරමුණට නැති බලයක් පෙන්නලා බුම්බපු නිකන් බැලුම් බෝලයක් වගේ කරලා තියෙන්නේ. ලබන 22 වෙනිදා වෙනකොට ඔය බැලුම් බෝලේ හුලං ගියයින් පස්සේ මේ රටේ ජනාධිපති වෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයි කියන එක මම තමුන්නාසර කියන්න කැමතියි. කිසි වෙලාවක ජාතිවාදී ලෙස අපි හැසිරෙලා නැහැ. ඔබතුමා කිසි ගැටලුවක් ඇති කරගන්න එපා. මේ දිස්ත්‍රික්කයේ අපි ඔබතුමාව ලක්ෂ 2කට වැඩි ප්‍රමාණයකින් ජයග්‍රහණය කරනවායි කියලා මම තමුන්නාසර කියන්න කැමතියි. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ Newsfirst YouTube channel එක අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමඟ.